අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදී හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත වගකීම් හරියට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙලා වැඩ බලන්න අගමැතිට දෙන්න නිතිච්ච සාලිය පීරිස් ජනපතිට කියයි මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා නැහැ කතානායක කියයි මම ව්‍යවස්ථාවෙන් පිට දශමයක්වත් ගිහිල්ලා නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් දේශබන්දු ඔයා පොලිස්පති දේශබන්දු නෙවෙයි කියලා අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත වගකීම් නිවැරදි ලෙස ඉටු කරන්න බැරි නම් දුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජනාධිපතිවරයාට පවසනවා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරයාට දුන් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවයි නීතිඥ සාමූහිකය පෙන්වා දෙන්නේ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනුයි අගමැතිවරයා දක්වා සිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කරන්න බැහැයි කියලා අධිකරණයට ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවද්‍ය කාරණාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඕ යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ මේ නඩුවේ ඇත්ත වශයෙන්ම අභියෝග කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් නෙවෙයි මූලික වශයෙන් මේ නඩුවේ හරය වෙන්නේ ජනාධිපතිවරයා කරන පත්වීම අභියෝග කරනවා යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ තීරණය හැර ජනාධිපතිවරයා ගන්න සෙසු හැම තීරණයක්ම උසාවියේ අධිකරණ බලයට යටත් වෙනවා මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට මේ රටේ ජනාධිපතිවරු කියන්නේ රජුරෝ නෙවෙයි තමුන් කැමති අත්නෝමතික තීරණ ගන්න ජනාධිපතිවරයාට ඉඩකඩ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයකින් අවලංගු වෙන්නේ නැහැ අගමැතිවරයා කිව්වයි කියලා පොලිස්පතිතුමා හෙට ගිහින් පොලිස්පතිගේ ආසනයේ වාඩි වුණොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන් ඒ අටතේ සිරදඬුවම් වලින් දඬුවම් කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. වැඩබලන පොලිස්පතිවරයා පත් කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒතර ජනාධිපති කියන්නේ නැහැ මට පත් කරන්න බෑ. දැන් මං අපේක්ෂකයෙක් ඒ නිසා මං පත් කරන්න හේයි කියලා. ඔහු අපේක්ෂකෙක් වුණත් ඔහුට නීතියෙන් කරන්න ඕන කාර්යයන් ඔහු කරන්න ඕනේ. කරන්න බැරි නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හැටියට අවකාලිකව හරි අයින් වෙලා වැඩබලන ජනාධිපතිවරයෙක්ව පත් කරලා ඒ කාර්යය කරවන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු වලට අධිකරණයට මැදිහත් වෙන්න බැරි බවයි ඔහු අවධාරණය කළේ. ඒ අනුව තවමත් පොලිස්පති දුහරේ දරන්නේ වත්මන් පොලිස්පතිවරයා බව අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවා. වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපති වරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. කියවා බලන්න පොලිස් ආඥා පනත. පොලිස්පතිවරයෙක්ට එහෙම හදිසියේ කණෙන් අල්ලා දොට්ට දාන්න බෑ. ජනාධිපති වරයාට මෙලෙස වැඩ බලන පත්වීමක්ද කළ නොහැකි. තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති. ධූරය හිස් වෙලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ පාර්ලිමේන්තු පාලනයට පමණක් යටත් වේ. පාර්ලිමේන්තු හැර වෙන කිසිම ආයතනයකට ආණ්ඩු ක්‍රම සභාවේ ක්‍රියාදාම හා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැක. පාර්ලිමේන්තු උත්තරේතරයි ව්‍යවස්ථාදායක සභාවේ බලය යලිත්මා කියනම අධිකරණයකින් විමසා බැලිය නොහැකි. එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වළංගු නොවේ. මැතිවරණය සම්බන්ධයෙන් කැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. අප පොලිස්පති සම්බන්ධව සුප්‍රීම උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නොවැම්බර් 11 වෙනිදා දක්වා වැඩ අස්තීතව ඇති නියෝගය බලරහිත කළ යුතුයි ගර කතානායකතුමා හා නැවතත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරමි. දැන් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට පොලිසිය පාලනය කර. අද මේ පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා තියෙන්නේ. ශෝක යෝජනා තියෙන වෙලාවේ මට පේන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශෝක යෝජනාව දැන් කියන්න කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණිලා නැහැ. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. නිල ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. මේක සම්පූර්ණ වැරදි.
ඉතින් මෙහෙමයි වස්ත්‍රයක් නැතුවවද දන්නේ නැහැ මේගොල්ලන්ට උවමනාවකුත් නැහැ මොලේකුත් නැහැ මේක තේරුම් ගන්න රාජකීය ආදි ශිෂ්‍ය උල්ලංඝනය කරා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව මොන ලැජ්ජනදි වැරද්ද මම කියනවා කිසිම වැරදි තීරණයක් අපි ගත්තේ නැහැ නියමිත ව්‍යවස්ථානුකූලව නිමරදිව බොහොම කල්පනා කරලා බොහොම සාක්ෂාත්ව හිතල බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ අපි ඒක ඔබතුමාලාට වැරදි වෙන්න පුළුවන් වෙන කෙනෙකුට වැරදි වෙන්න පුළුවන් නමුත් අපි හෘදයේ සාක්ෂියට එකඟව නිමරදිව මේ හැම කාරණයක් වෙන හොයලා බලලා තමයි මේ තීන්දුව ගත් පොලිස් පෛතුමාගේ සේවය තහනම් කරලා තියෙනවා නමුත් මම කියන්න කැමති මේකේ 41 සී වගන්ති යටතේ විවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුව එකඟතාවයේ ඇතුව මේ නිලධාරීන් ගැන වෙනම හැඳින්වීමක් තියෙනවා 41 සී වගන්ති යටතේ ඒ සී වගන්ති යටතේ තනතුරු හිස් කරනවා නම් තනතුරු නතර කරනවා නම් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලා උනේ ඒ කටයුත්ත කරා එහෙම නැත්නම් ඒක ආයිමත් සුප්‍රීම උසාවියට ගිහිල්ලා සුප්‍රීම උසාවියේදී මේ තීන්දුව ගන්න වෙනවා ඒ නිසා මේකේ දැන් ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මට නම් පේන විදිහට තියෙන්නේ ඉතින් මේක මම වැරදි නම් තමුන්නාසල නිවැරදි කරගන්න උසාවියට ගිහින් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් තෙලිවැකිය දැන් ටෙලිවිෂන් තෙලිවැකිය අද ලියන්නේ 546 වෙනි ටෙලිවැකිය ඇත්තටම නේද ඇත්තටම ජනාධිපතිවරණයට දින නියම කළා. අද උදේම ජනාධිපති රනිල් ඇපමුදලුත් තැන්පත් කළානේ නේද? මුලින්ම ඇප තැන්පත් කරපු කෙනා බවටත් ජනපති රනිල් පත් වුණා. දැන් අද ටෙලිවැකියෙන් මේ ඒ ගැන ලියන්ට නෙමේ හදන්නේ. හොඳේ. ඔව්. ජනාධිපතිවරණය ජනමත විචාරණය හා මහා මැතිවරණ ගැන නේද ඇතිවෙන්ට ලිව්වනේ. ඊට වඩා කතිකාවකට භාජන කළ යුතු මාතෘකාවක් බවට අද දේශබන්දු තෙන්නකෝන් පත් වෙලා. නීතියට ගරු කරන මිනිස්සු ලෙස අපට නම් පොලිස්පති දේශබන්දු කියලා අද ලියන්ට බැහැ. මොකද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දේශබන්දුට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පොලිස්පති දුරෙහි කටයුතු කිරීම වළක්වාලමින්. හොඳේ ඒ පොලිස්පතිවරයා පත් කර ගැනීම නීත්‍යානුකූල නැහැ කියලා ඉදිරිපත් වුණු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. දැන් මේ පිළිබඳව ඉදිරියේදී විභාග කරලා තමයි දේශබන්දුව සදහටම පොලිස්පති දුරෙන් අයින් කරනවද නැද්ද කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරන්නේ නේද? ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක නම් සියලු පුරවැසියන් මේ තීන්දුව පිළිගත යුතුයි. ඊට ගරු කළ යුතුයි. කාටවත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් නිකං අර තුම්මුල්ලේ චොප්පෙලගේ මට්ටමින් ප්‍රකාශ නිකුත් කරන්නට අභියෝග කරන්නට බෑ. ඒවා වෙනම වැඩ ඔය චොප්පෙලගේ වැඩ. හොඳේ මෙහිදී හරිම වැදගත් කාරණය තමයි මේ තීන්දුව ගැන ජනපති ප්‍රමුඛ කැබිනට්ටුව සාකච්ඡා කළාලු. මේ ගැන මොනවද යාලට කතා කරන්න තියෙන්නේ? මේ විදිහට ගරු අධිකරණය දෙන තීන්දුව තීරණ ඔක්කොම මේ කැබිනට්ටුව ඉදිරියේදී කතා කරනවද? ඒ සියලුම තීන්දුව තීරණ මේ විදිහට පාර්ලිමේන්තුවට ආපුවම ඒවා විවේචනය කරන්න පටන් ගන්නවද? ඒවා වැරදි කියන්න පටන් ගන්නවද? එහෙම ගියොත් මේ රටට යන කල මොකද්ද? හරිද? මේ රටේ මිනි පෙට්ටියේ අන්තිම ඇණිය ගහන්න තමයි මේ සෙට් එක හදන්නේ. හරිද? බංකොලොත් රටක් හදනකන් කටබලියාගෙන ඉඳලා නේද? උඩ බලන් ඉඳලා ඊට පස්සේ රට බංකොලොත් කරපු මේ සෙට් එක අද හදන්නේ අධිකරණ බලයට. හරිද? අධිකරණ බලයට අභියෝග කරලා ඒකත් ඒගොල්ලන්ගේ අතටම අරගන්න. හොඳේ. හොඳට මතක තියාගන්න ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස මේ පහත් ක්‍රියාවට අප විරුද්ධ විය යුතුමයි. හරිය? උදාහරණයක් ලෙස නීති හදන තැන පාර්ලිමේන්තුව වුණාට නීති ක්‍රියාත්මක කරන්නේ අධිකරණයේ. හරිද? ඔය සරල න්‍යාය තේරුම් ගන්න බැරි බබාලා නෙමෙයිනේ මේ ඉන්නේ. හොඳට මතක තියාගන්න. විවස්ථාදායකයේ තියෙන්නේ නීති හදන්නට. හරිද? නීති ක්‍රියාත්මක කරන්න ඉන්නේ ගරු අධිකරණයේ. හොඳට මතක තියාගන්න. විවස්ථාදායකයේ හා විධායක බලතල දෙකම තනි මිනිසෙකු මතට දෙන්නද මේ උත්සාහය? ඈ තනි මිනිහෙක් මතට? එහෙම වුණොත් මොකද්ද වෙන්න පුළුවන්? අධිකරණ බලය ඔය විධායක හා විවස්ථාදායක එක බලතල වලින් වෙන් කරලා තියන්නේ අය. මෙන්න මේක මතක තියාගන්නකෝ. අධිකරණ බලය විධායක හා ව්‍යවස්ථාදායක බලතල වලින් වෙන් කරලා තියන්න. ආ අපි අපොහොසත් වුණොත් මේ යන විදිහට මේ රට අපායක් බවට පත්වෙයි. හරිය? බංකොලොත් බවත් එක ලෝකයේ ඉදිරියේ හැල්ලුවට ලක්වුණු අපේ රටේ මිනි පෙට්ටියට අන්තිම ඇණියක් ගහන්න තමයි මේ සෙට් එක හදන්නේ. ඒ නීතියට ගරු කරන්නේ නැති රටක් කියලත් ලෝකයට පෙන්වන්න තමයි මේ පාලකීන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ විදිහට අධිකරණයට ඇති බලයටත්
විධායකයයි විවස්ථාදායකයයි අතදාන්න ගියොත් මෙරට පිස්සන් කොටුවක් වේවි. හරිද? අර කතාවක් තියෙනවානේ පිස්සෙක් රජ වුණත් රජු පිස්සෙක් වුණත් දෙකම එකයි කියලා. ඈ විවස්ථාදායකයේ දැන් මේ විනිශ්චයකරුවාද වන විට ඒක මොන ජාතිය රටක් බවට පත්වේවිද කියලා ටිකක් හිතලා බලන්නකෝ. විවස්ථාදායකයේ විනිශ්චයකරුවාද වන විට මොන රටක් අපිට ඉතිරි වෙයිද? සදාචාරයට අනුව පුද්ගලයෙකු නීතියට කීකරු විය යුත්තේ ස්වාධිපත්‍ය බලධාරියා ඔහුට නියම කරන නිසා නෙවෙයි, නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවටත් ඇති සදාචාරාත්මක මතය නිසායි. හොඳේ, රටක සියලු ජනතාව මෙන්ම පාලකයාද නීතියට යටත් විය යුතුමයි. මතක තියාගන්න, අපි මේ අත්දැකීමින් සිටින්නේ දේශපාලන පරාජිතයන් පිරිසකගේ උම්මත්තක හැසිරීම. හොඳේ, අපි මේ අත්දැකීමින් සිටින්නේ ඒක. නීතියෙන් පිට පාලකයෙකු අනිවාර්යෙන්ම උම්මත්තකයෙකු බවට පත්වෙනවාමයි. හරිය, නීතියට ඉහලින් සිටගන්නා පාලකයා සියලු නීති බිඳ දමමින් හිතුවක්කාර දඩබ්බර අදම පාලකයින් බවට පත්වෙනවා. එනිසා පාලකයාව යදමින් බැඳ දමන්නට ඕනේ. යකුන්ව බැඳ දමන්නට අවශ්‍යයි නේද? සත්තුවත්තක නම් කොටියව සිංහව යකඩ කූඩුවක කූඩු කරනවා. පාලකයාවද මේ ආකාරයට බැඳ දැමිය යුතුමයි. කොහොමද පාලකයාව ඒ විදිහට යදමින් බැඳ දමන්නේ? ඒ තමයි බලය සීමා කිරීම, බලය තුලනය කිරීම සහ මතක තියාගන්න බලය බෙදා හැරීම මගින්. බලය සීමා කිරීමයි, බලය තුලනය කිරීමයි, බලය බෙදා හැරීමයි කියන කාරණා තුන ඔස්සේ පාලකයාව පාලනය කළ යුතුමයි. හොඳේ, ඒක තමයි ලෝක සම්මතය. මෙහිදී ගරු අධිකරණ බලය නිකං අම්බලමකට වැදුණු පිනාලසේ බිඳ දමන්නට ඉඩදී බලා සිටීම ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටක කිසිසේත්ම සිදු කිරීමට ඉඩ දිය යුතු නැති බව අප ඉතාම පැහැදිලිව අවධාරණය කරනවා. හොඳේ, උගත් බුද්ධිමත් නීතිගරුක පුරවැසියන් ලෙස මේ දේශපාලන නඩයේ වියරුව පරාජය කිරීමට සත්‍ය වශයෙන්ම එකා වගේ පෙළ ගැසිය යුතු බව අවධාරණය කරනවා. ඒ නිසාම දේශබන්ධුට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් අතුරු තහනම් නියෝගයට අනුව අප ඔබව හඳුන්වන්නේ පොලිස්පති දේශබන්ධු කියලා නෙවෙයි, අද ඉඳලා ඔබ දේශබන්ධු කියලා. දේශබන්ධු තෙන්න කෝන් කියලා ටෙලිවිකිය අවසන් කරන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයට ගරු කරමින්. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.